අද රටට ඕනේ ඩොලර් මැෂිමක්. එකම සුදුසා රනිල් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගයි මේ කියන්නේ. මොකද්ද කියන්නේ? අද රටට ඕනේ ඩොලර් මැෂිමක්, එකම සුදුසා රනිල් කියලා කියනවා. දැන් මේ ඡන්ද දිනන්න ඕනේ ඡන්ද මැෂින් කියලා කියනවා. හැබැයි මේ ඡන්ද මැෂින් විදියට නම් දරපු පුද්ගලයෝන්ගේ අද තත්ත්වය හොයලා බැලුවට පස්සේ ඒ මැෂින් වල කෑලි කැඩිලා අපි කියන්නේ ඒකේ හොඳ ක්‍රියාකාරීත්වය පර්ෆෝමන්ස් බැලලා කියලා අපි කියන්නේ ක්‍රියාකාරීත්වයේ අඩුවක් ඇතැම් මේවැ පෙන්නුම් කරනවා. ඇතැම් හිටපු ඡන්ද මැෂින් මේ මැතිවරණවල ඡන්ද එකතු කරපු ඡන්ද මැෂින් ගැන මේ වෙනකොට කතාබහක්වත් නැහැ. සමහර ඒවා තියෙනවද ඉන්නවද නැද්ද කියලාවත් ගාණක් නැහැ සමහර මැෂින් පිළිබඳව. හැබැයි හොඳම මැෂිම විදියට අදටත් සලකන්නේ ප්‍රසන්න රණතුංග මහත්තයා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ ඡන්ද එකතු කරන මැෂිමක් කියනවා වඩා ඩොලර් එකතු කරන මැෂිමක් විදිහට තමයි සඳහන් වෙන්නේ. එතුමා පත් කරගනිද්දිත් ඔය කතාවම ආව නේද? එතුමා පත් කරගන්නකොට රටේ තිබ්බ වාතාවරණයත් එක්ක ඩොලර් මැෂිමක් තමයි මේ ගෝඨාභය වෙනුවට පත් කරගන්න රනිල් කියලා තමයි කිව්වේ. හැබැයි යම්මයි ඊට පස්සේ සෑහෙන ප්‍රශ්න කරනවා අපිට දකින්න ලැබුණා. කෝ කියපු තරම් ජාත්‍යන්තරයේ සහයෝගය ලැබුණේ නෑනේ. අඩුමතරමේ දැන් මේ අනුර දිසානායක ගියාම තියෙන පිළිගැනීමවත් රනිල් වික්‍රමසිංහට නෑනේ කියලා සමහර අය විපක්ෂ මතද විරුද්ධ මතධාරීන් ප්‍රකාශ කරනවා දකින්නට ලැබෙන මේ සංවාද සටහන. අංජුල මහික වීරරත්නගේ අවසාන වෙන තැන ඔබ කියන්නේ මෙම ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහට ජයගත හැකි බවද? මම කියන්නේ අපි කවුරුත් එකතු වී එතුමා ජයග්‍රහණය කරවිය යුතු බව. ඒ කියන්නේ කවුරුත් එකතු නොවුනොතින් මෙතනදී රනිල් වික්‍රමසිංහ මහත්මයාට මොකද වෙන්නේ? දැන් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ඔවුන් තමන්ගේ අපේක්ෂකයා විදිහට ජාතික අපේක්ෂකයා විදිහට නම් කරමින් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් කරන්න හැදුවත් රණතුංග මහත්මයාලට අනුව මේ පොහොට්ටු ඇතුළු තමන්ගේ කණ්ඩායමත් එකතු කර ගත්තොතින් ඔහුට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා තමයි මේ ප්‍රකාශයේ සඳහන් වෙන්නේ. නමුත් අපට එකතු වෙන බවකට වඩා වෙන වෙනම මැතිවරණයකට පිවිසීමේ ඉඩ කඩකුත් මේ මොහොතේ පෙනෙන්නට තියෙනවා. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.